නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්තා දනං සීල දනං ඉරිකොත්තං සියං දනං තුත දනං ච චාගෝච පඤ්ඤාමි සත්තමං දනන්ති කාරුණික බෝසත් පින්වතුනි ජීවිතේ සතුට සැනසීම ළඟා කරගන්නට බුදුදහමින් අපිට ලැබෙන දායාදය ඉතාමත් විශාලයි. මේ ලෝකේ ජීවත් වන මිනිස්සු හැටියට බොහෝ අය සිද්ධ කරගන්නේ තමන්ගේ ජීවිතේ ඉදිරියට පවත්වාගෙන යන්නට අවශ්‍ය මේ ලෞකික සැප සම්පත් හොයමින් ජීවිතේ ගත කරන එක. ඒ වුණාට පින්නතුනි අපේ ජීවිතේ තවත් පැත්තක් තියෙනවා අපි විසින් සංවර්ධනය කරගත යුතු. ඒ තමයි ලෝකෝත්තර පැත්ත. එහෙමත් නැත්නම් අපේ ජීවිතේ යම් යම්සි විමුක්ති මාර්ගයක් ලබන්නට උරණ කරන ධර්ම කරුණු අපි ජීවිතයට දියුණු කරගත යුතුයි. මේ සඳහන් මාලාවත් එක්ක එකතු වෙලා ඉන්න පින්වත් ඔබට විවිධ දහම් කරුණු කියලා දෙන්නේ. ඒ ඔස්සේ තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න. අද එවැනිම මාතෘකාවක් ඔබේ ජීවිතයට සමීප කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අද ධර්ම දේශනාවේ මාතෘකාව තමයි බුදුදහමේ කියලා දෙන ආර්ය ධන මොනවාද කියලා. සාමාන්‍යයෙන් අපිට ධනය කිව්වහම එකපාරම මතක් වෙන්නේ මිල මුදල්, යාන වාහන, ඉඩකඩම් මෙන්න මේ වගේ දේවල්. අපිට තියෙන ලෞකික මට්ටමින් තියෙන දේවල් තමයි අපිට මතක් වෙන්නේ. හැබැයි පින්තුනි බුදුරජාණන් වහන්සේ මේ පෙන්නුම් කරලා තියෙන ධන හතෙන් නම් ලෞකික ජීවිතේ වගේම ලෝකෝත්තර ජීවිතයත් සාර්ථක කරගන්නට අවශ්‍ය මඟ තමයි කියලා දීලා තියෙන්නේ. මේ සප්ත ආර්ය ධනය අන්තර්ගත වෙන්නේ පින්වතුනි අංගුත්තර නිකායේ සතක නිපාතේ සංකීත ධන කියන සූත්‍රයේ. පින්වත් ඔබ මේ ත්‍රිපිටකයේ තියෙන විවිධ සූත්‍ර ජීවිතේ පුළුවන් තරම් කියවන්න පුළුවන් නම් බොහෝ දේවල් ඔබට දැනගන්න ජීවිතේ හදාගන්නට යොදා ගන්න පුළුවන්. මේ සූත්‍රයේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා මනුස්සයෙකුගේ ජීවිතයක් සාර්ථක කරගන්න කොහොමද මේ ආර්ය ධනය ජීවිතයට උපයෝගී කරගත යුත්තේ කියලා. අපි ඒ ධන හත එකින් එක විග්‍රහ කරගෙන බලමු මොනවද මේ ඉගැන්වෙන ආර්ය ධන හත කියලා. පළවෙනි ධනය තමයි පින්වතුනි සද්ධා ධනං. සද්ධා කියනකොට ඔබට වැටහෙනවා ශ්‍රද්ධාව කියන ධනය තමයි පළවෙනි එක. ශ්‍රද්ධාව කියලා කියන්නේ පින්වතුනි බුදු
ධම්ම සංඝ කියන තෙරුවන කෙරෙහි තියෙන පැහැදීමට. මේ පැහැදීම පින්නතුනි ඉතාමත් අවබෝධයෙන් සිටුවිය යුතුයි. අචල ශ්‍රද්ධාවක් පැවතිය යුතුයි පින්වත් ඔබගේ. අචල ශ්‍රද්ධාවක් කියන්නේ යම් යම් කරුණු කාරණා නිසා වෙනස් නොවන අවබෝධයක් හා පැහැදීමක් පැවතිය යුතුයි. ගොඩාක් වෙලාවට අපේ පින්වත් පිරිස් කියනවා භක්තිය කියලා. හැබැයි මේ භක්තියයි ශ්‍රද්ධාවයි කියන්නේ දෙකක්. භක්තිය තියෙන්නේ දෙවියන් කෙරෙහි ඇදහිම කියන මේ මාතෘකාව යටතේ තමයි භක්තිය කියන එක අන්තර්ගත වෙන්නේ. නමුත් ශ්‍රද්ධාව ඇතුලේ ඇදහිමට වඩා අවබෝධයෙන් තමයි කටයුතු කළ යුත්තේ. උදාහරණයක් මගින් ඔබට කියලා දුන්නොත්, දැන් ඔබ හිතන්න විහාරස්ථානයට ගිහිල්ලා මල් පූජා කරනවා කියලා. ඔබේ නිවස තුළදී ඔබ හැමදාම උදේ හවස මල් පූජා කරනවා වෙන්න පුළුවන්. ඒ වෙලාවට හරි කමක් නැහැ. ඇයි අපි මල් පූජා කරන්නේ? මොකක්ද මල් පූජා කිරීමෙන් අපිට ලැබෙන ප්‍රයෝජනය? ඔන්න ඔය විදිහට ඔය කරුණ පිළිබඳ අවබෝධයෙන් යුක්තව ඒ වැඩේ කරන්න පුළුවන් නම් අන්න එතන ශ්‍රද්ධාවක් ගොඩනැගෙනවා. ඊළඟට පින්තුනේ, ඇයි අපි බුදුරජාණන් වහන්සේට මෙතරම් ගරු කරන්නේ? කවුද බුදුරජාණන් වහන්සේ කියන්නේ? වෙන මේ කරුණ පිළිබඳව අපිට දැනගෙනම බුදුරජාණන් වහන්සේට ගෞරව කරන්න පුළුවන් නම්, වන්දනාමාන කරන්න පුළුවන් නම් ශ්‍රද්ධාව කියන දේ අපේ ජීවිතයේ ගොඩනැගෙනවා. මේක ධනයක් හැටියට බුදුහාමුදුරුව අපිට පෙන්නුම් කරේ. මේක අපේ ලෞකික ජීවිතේට, ඒ කියන්නේ මේ ඔබ ගත කරන සැප සම්පත් හොයමින් මිඳිමින් ගත කරන මේ ජීවිතේට, මේ ජීවිතේට වගේම ලෝකෝත්තර ජීවිතේට, ඒ කියන්නේ බෞද්ධ අපගේ නම් මූලික අරමුණ සියලු දුක් නැති කරලා නිර්වාණ අවබෝධය කිරීමයි. අන්න ඒ කියන තැනට යනකම් ජීවිතේ සාර්ථක කරගන්න අවශ්‍යයි මෙන්න මේ ධන හත. ඒ වගේම අපිට ඒව උපකාරී වෙනවා. ශ්‍රද්ධාව කියන ධනය හැමෝටම පිළිටන්නේ නැහැ. හොඳ අවබෝධයකින් යුක්තව, හොඳ පැහැදීමකින් යුක්තව, තමන් විසින්ම අවබෝධයෙන් යුක්තව කටයුතු කිරීම තමයි ශ්‍රද්ධාව කියන ධනෙ මූලිකම හේතුව වන්නේ. පින්වත් ඔබත් බුදු දහම සම්බන්ධයෙන්, මේ ධර්මය සම්බන්ධයෙන්, මහා සංඝ රත්නය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී හොඳ අවබෝධයකින්, හොඳ පැහැදීමකින් යුක්තව කටයුතු කරොත් මේ ශ්‍රද්ධාව කියන ධනෙ හිමිකරුවෙක් වෙන්නට ඔබට පුළුවන්. ඊළඟට පින්තුනි, මේ සූත්‍රයේ දැක්වෙන දෙවෙනි ධනිය තමයි සීලං. සීලං කියන්නේ සීලයෙන් සිල්වත් බව. අපි පින්තුනි ගිහියෝ හැටියට නිත්‍ය වූ සීලය පංච සීලයෙන්, ඒ වගේම අපි පොහොය දවස්වලට විහාරස්ථානයට ගිහිල්ලා අටසිල් එහෙමත් සමාදන් වෙනවා. මූලික වශයෙන් අපි හිතමුකෝ පන්සිල් කියලා. මෙන්න මේ සිල් ආරක්ෂා කරන්න ඕන ජීවිතේ. සීලය කියන්නේ කය වචන දෙකෙහි සංවරභාවයනේ. ගොඩාක් කියන කාරණාවක් තමයි අනේ හාමුදුරුවනි පන්සිල් රකින්න හරි අමාරුයිනේ කියලා. දැන් අපි මේ වෙලාවේ කල්පනා කරලා බලමුකෝ, පන්සිල් රකින්න අමාරුද ලේසිද කියලා. දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහුවොත්, පන්සිල් රකින්න අමාරුද ලේසිද? දැන් ඔබට සමහර විට ඔව් කියලා උත්තරයක් දෙන්න පුළුවන්, නෑ කියලා උත්තරයක් දෙන්නත් පුළුවන්. පින්නතුනේ සිල් රකින්න එක ලේසිද?
දැන් යම් කිසි කටයුත්තක් කරන එකද අපහසු නොකර ඉන්න එකද? කරන දේනේ අමාරු වැඩක් කරන්න ගියාම තමයි ඒකේ තියෙන අමාරුව. නමුත් මේ සිල්පද පහ ඇතුලේ මුකුත් කරන්න කියලා නෑනේ පින්නතුනි. හරියට ගත්තොත් සතුන් නොමර ඉන්නයි තියෙන්නේ. හොරකම් නොකර ඉන්නයි තියෙන්නේ. කාමයේ වරදවා හැතරෙන්නේ නැතුව ඉන්නයි තියෙන්නේ. බොරු කියන්නේ නැතුව ඉන්නයි තියෙන්නේ. සුරා බීරේ පානය කරන්න නැතුව ඉන්නයි තියෙන්නේ. ඉතින් සතෙක් මරණවට වඩා නොමර ඉන්න එක හරි ලේසියි. තිමි සීලය කියන දේ ජීවිතේ පුරුදු පුහුණු කළ යුතුයි. මොකද සීලයෙන් තමයි පින්තුනි මනුස්සයෙක්ගේ ඉක්මීම කියන එක ඇති වෙන්නේ. සීලය කියන දේ කෙනෙකුට තිබ්බේ නැත්නම් ජීවිතේ එයා හරියට අර සිරිසන් සත්තු වගේ තමයි හැසිරෙන්නේ. මේ වර්තමානයේ ලෝකයේ දිහා බලනකොට බොහෝ මිනිස්සුන්ට මේ සිරිසන් ගති නැද්ද කියලා ඔබම පොඩ්ඩක් කල්පනා කරලා බලමු. එහෙම වෙන්න හේතුව තමයි කිසිම සීලයක් තමන්ගේ ජීවිතේ නැති නිසා. මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන පින්වත් ඔබට වාසනාව තියෙනවා. මේ සීලය කියන ගුණාංගය, සීලය කියන ධනය ඔබේ ජීවිතේ ඇති කරගන්න. එතුලින් තමන්ගේ ජීවිතේ ඉක්මීමක් ඇති කරගෙන ජීවිතේ සාර්ථක කරගන්න ඔබට පුළුවන්කම තියෙනවා. සීලය කියන ධනය මනාරුමක්කාරයෙක් වෙන්නට ඔබේ ජීවිතේ අඩුම තරමේ පන්සිල් ටිකවත් ආරක්ෂා කරන්නට ඕනි. ඊළඟට පින්නතුනි, මේ සූත්‍රයේ දැක්වෙන තුන්වෙනි ධනය තමයි හිරි. හිරි කියලා කියන්නේ ලැජ්ජාව. මොකේට තියෙන ලැජ්ජාවද? පව් කරන්න, අකුසල් කරන්න අපට ලැජ්ජාවක් තියෙන්නට ඕන. ගොඩාක් අය පව් වැඩ කරනකොට, අකුසල් වැඩ කරනකොට මේ ලැජ්ජාව කියන දේ තමන්ට එන්නේ නැහැ, ඇති කරගන්නේ නැහැ. හැබැයි අකුසල් වැඩ කරන්න තමන්ට ලැජ්ජාවක් තියෙනවා නම් එයා හිරි කියන ධනේ අයිතිකරුවෙක් බවට පත් වෙනවා. එයාගේ ජීවිතේට ලැජ්ජාව අනිවාර්යෙන්ම තියෙනවා නම් එයා අකුසල් කරන එකෙන් වැළක්වෙනවා පින්මිතුනි. දැන් ඔබත් හිතන්න, විවිධ අකුසල් කටයුතු සිද්ධ වෙනකොට ඔබට ඔබ ගැනම ලැජ්ජාවක් ඇති වෙන්නට ඕන. ඒ වගේම මෙන්න මේ දේ දැනගෙන කවුරු හරි අපිට ලැජ්ජ කරයි කියලා අඩුම තරමේ හිතෙන්නට ඕන. එහෙම හිතලා අකුසල් කරන එකෙන් වැළක්වෙනවා නම් එයා මෙන්න හිරි කියන ධනේ හිමිකාරයෙක් බවට පත් වෙනවා. ඊළඟ ධනය තමයි පින්නතුනි ඔත්තප්ප කියන ධනය. ඔත්තප්ප කියන්නේ බය. මොකේට තියෙන බයද? අකුසල් කරන්නට තමන්ගේ ජීවිතේ බයක් ඇති කරගත යුතුයි. දැන් මේ සූත්‍රයේ දැක්වෙන බය පින්නතුනි හඳුන්වලා දීලා තියෙනවා. එකක් තමයි තමන්ට තමන්ගේ හිතම දොස් කියනවා කියන බය. දැන් අපිත් ඔය කියන්නේ මුළු ලෝකෙටම හොරෙන් වැරදි කරත් තමන්ට තමන්ගේ හිතින් දෙන්න බෑ කියලා. ඒ දේ නිතරම මතක් වෙනවා. හිත සමහර වෙලාවට අපිටම දොස් කියනවා, ඇයි ඔයා ඒ වැඩේ කරේ කියලා. නිතරම ඒ දේ මතක් කර කර අපිට වද දෙනවා. ඉතින් පව් කරන්නට බය කෙනාට හිතට දැනෙන්න ඕන තමන්ගේ ජීවිතේ තමන්ගේ හිතම තමන්ට දොස් කියයි කියලා. ඊළඟට සමාජයේ ඉන්න අනිත් මිනිස්සු තමන්ට දොස් කියයි කියලා බයක් ඇති වෙන්න ඕන කුසල් කරන පුද්ගලයෙක් නම්. ඊළඟට පින්නතුනි, අපි අපායගාමී වෙයි කියලා මෙන්න මේ ජීවිතේ පව්කම් කරහම
දවසක අපේ ජීවිතේ මිය පරලෝක ගියාම අපි අපාගාමී වෙයි කියන බය තමන්ට දැනෙන්නට ඕන අකුසල් කරන කෙනෙක් නම්. ඔන්න ඔය විදිහට මේ ඔත්තප්ප කියන පවට බය වීම කියන ධනේ සැබෑම හිමිකාරයක් බවට පත් වෙන්නට නම් අකුසල් කරන්නට ජීවිතේ බියක් ඇති කරගත යුතුයි. ඊළඟට පින්නතුනි මේ සූත්‍රයේ දැක්වෙන ධනය තමයි සුතං. සුතං කියලා කියන්නේ ශ්‍රවණය කිරීම. මෙතනදී ශ්‍රවණය කිරීම කියන එකෙන් අදහස් කරන්නේ අපේ ජීවිතේ ධර්මීය පැත්තෙන් ධර්ම කරුණු ශ්‍රවණය කරන්නට ඕන. දැන් පින්වත් ඔබ මේ ධර්ම දේශනාව අහනවා කියන්නේ ජීවිතයට නොදන්න කරුණු ගොඩාක් එකතු කරගන්නවා කියන එකනේ. ඒ වගේම දන්න දේවල් තියෙනවා නම් ආපහු ඒ දේවල් මතක් කරගන්න එකනේ. ඕනෑම ධර්ම දේශනාවක් අහනකොට, ඒ වගේම ඕනෑම වැදගත් වැඩසටහනක් අපි අහනකොට නොදන්නා කරුණු ගොඩාක් ඉගෙන ගන්න පුළුවන් අපිට. මේ සුත්ත කියන්නේ ධනයක් හැටියට බුදුහාමුදුරුව අපිට කියලා දීලා තියෙන්නේ ඒකයි. ගොඩාක් අය ශ්‍රවණය කරන්න කැමති නෑනේ. හොඳ දේවල් අහන්න කැමති නෑ. දැන් මේ ධර්ම දේශනාවක් වුණත් කීයෙන් කී දෙනයිද අහන්න කියලා ඔබම කල්පනා කරන්නකෝ. රූපවාහිනියේ තියෙන ධර්ම දේශනාවක් හෝ වේවා, ගුවන් විදුලියේ තියෙන ධර්ම දේශනාවක් හෝ වේවා, කී දෙනයිද ඔබ ශ්‍රවණය කරන්නේ? මේ තරම් බණ කියන රටක් කොහෙවත් නැහැනේ. හැබැයි අපරාධ කරන අතිනුත් මේ රටේ අපරාධ වෙන තරම් ප්‍රමාණය ඉතාම වැඩි. එහෙම වෙන්නේ ශ්‍රවණය කරන පිරිස අඩුයි කියන එක. දැන් ඔබට වැටහෙන්නේ මේ ශ්‍රවණය කිරීම කියන ධනය ලේසියෙන්ම කෙනෙකුට ලබා ගන්න බෑනේ. තමන්ගේ ජීවිතේ ඇති කරගන්න බෑ. ඒකයි මේ ධනය කියන වටිනාකම වැදගත්කම. ඕනම වැදගත් දෙයක් අපි අහුවාම ජීවිතේ හදාගන්න පුළුවන්, ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් වටිනාම ධර්ම කරුණ හෝ වේවා, වැදගත් කරුණු බොහෝමයක් අපිට ඉගෙන ගන්නට පුළුවන්. ඒ නිසා පින්වත් ඔබත් මේ සුප කියන ධනේ හිමිකාරයේ බවට පත් වෙන්නට ඕන. ඔබ අහලා ඇති දහම් පාඩයක් තියෙනවා සුසුසුසා ලබතේ පඤ්ඤං කියලා. කෙනෙක් ප්‍රඥාව කියන දේ ලබා ගන්න ශ්‍රවණය කරලා දේවල් අහලා, එතකොට මේ අහනවා කියන එක යහපත් දේවල් හොඳ දේවල් අහනවා කියන එක ජීවිතයට කොයිතරම් වැදගත්ද කියලා ඔබට දැන් වැටහෙනවානේ. නිසා ඔබ පුළුවන් තරම් ජීවිතයේදී වැදගත් දේවල් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ජීවිතයට මේ සුත කියන ධනය ඇති කරගන්න මහන්සි වෙන්න. ඊළඟට පින්නතුනි මේ සූත්‍රයේ දැක්වෙන ධනය තමයි ත්‍යාග කියන ධනය. මේ ත්‍යාග කියලා කියන්නේ පින්නතුනි පාලි වචනේ තමයි ඡාග. යම් කිසි කෙනෙකුට යමක් අපි සතුට සිතින් දෙනවා නම් ඒක තමයි ත්‍යාග කියලා කියන්නේ. සතුට සිතින් දෙනවා කියලා කියන්නේ අපි ළඟ තියෙන දෙයක්, අපි කැමතිම දෙයක් තවත් කෙනෙකුට දෙන එකට. සමහර වෙලාවට අපි හිතමුකෝ යාචකෙක් ආවා කියලා ඔබේ නිවසට. අපි එයාට දෙනවා නම් ගෙදර තියෙන පාවිච්චි කරන්න බැරි මොනවා හරි දෙයක් දෙනවා නම් එතනදී ලොකු ත්‍යාගයක් වෙන්නේ නැහැ පින්මතුනි. ඒක ඒ වගේම ලොකු ආනිසංසයක් ලැබෙන්නේ නැහැ. ඇයියේ අපිට අකමැති දෙයක් දෙන්නේ, අපිට ඕන්නේ නැහැ කියලා හිතන දෙයක් දෙන්නේ. එහෙම නැතුව අපි කැමතිම දෙයක්
අපි ආස කරන දෙයක් තව කෙනෙකුට සතුට සිතින් දෙන්න පුළුවන් නම් ඒක තමයි මේ ත්‍යාග කියන ධනෙ. මේක ලේසියෙන් කාටවත් කරන්න බෑ පින්තුන්. ඒ නිසායි මේක ධනයක් බවට පත් වෙන්නේ. හිතන තරම් ලේසියෙන් තමන් ළඟ තියෙන දෙයක් තවත් කෙනෙකුට දෙන්න අපේ හිත අපිට ඉඩ දෙන්නේ නැහැ. දැන් අපි හිතමුකෝ අපි සතෙකුට ආහාර ටිකක් දෙනවා කියලා. ඒ ආහාර ටික දෙනකොට ඔහෙ විසිකරලා දානවා නම් ඒක ත්‍යාගයක් වෙන්නේ නැහැ. ඒක ත්‍යාගයක් වෙන්න නම් ඉතාමත් සතුටින් තමයි ඒ ආහාර ටික හරි අපි දෙන්නට ඕන. තව කෙනෙකුට අපි උදව්වක් උපකාරයක් කරනවා නම් බලාපොරොත්තු රහිතව තමයි අපි ඒ දේ කරන්නට ඕන. ඒ නිසා මේ ත්‍යාග කියන උතුම් ධනය ඔබේ ජීවිතයට ඇති කරගන්න ඔබ අදිෂ්ඨාන කරගන්න. මේ උතුම් ගුණාංගය අපේ ජීවිතේ පිහිටලා තියෙනවා කියලා කියන්නේ එයා හරිම පින්වන්ත මනුස්සයෙක් වෙනවා. අපි හැමෝම උත්සාහ කරනවා තමයි යම් යම් අවස්ථාවල මේ ත්‍යාගයන් සිද්ධ කරන්න. නමුත් මේ උතුම් තත්ත්වයට පත් වෙන්න හැමෝටම බෑ පින්තුනි. ඒකට තමන්ගේ හිතත් එක්කම තමන්ට ගණදෙනු කරන්න සිද්ධ වෙනවා. ඉතින් පින්වත් ඔබ මේ ධර්ම දේශනා ශ්‍රවණය කරලා විවිධ වූ ධර්ම කරුණු ජීවිතයට අරගෙන මේ ත්‍යාගවන්ත මනුස්සයෙක් බවට පත් වෙන්නට හිතා ගන්න. මේ සූත්‍රයේ දැක්වෙන හත්වෙනි ධනය තමයි පින්වතුනි පඤ්ඤා කියන ධනය. ප්‍රඥාව කියන්නේ දැනුම කියන එකනේ. අපේ ජීවිතේ ප්‍රඥාවන්තකම අපිට අවශ්‍යයි. දවසක විදර්ශනා ඥානය දියුණු කරගෙන මේ සසර දුක් ඉතර කරන නිර්වාණ අවබෝධය ලබන්නට. දැන් අපි මෙහෙම කිව්වට ඇත්තම කතාව අපි කවුරුවත් කැමති නෑනේ නිවන් අවබෝධ කරගන්න එකපාරම. දැන් ඔබට කවුරු හරි කිව්වොත් තව විනාඩි 10කින් නිවන් අවබෝධ වෙනවා ලෑස්ති වෙන්න කිව්වොත් නිකමට හිතන්න තව විනාඩි 10කින් නිවන් අවබෝධ වෙනවා කියලා අපිට හිතෙනවා. අපිට කවුරු හරි වෙලා කියනවා අපි එකපාරම කැමති වෙයිද? නැහැනේ. හැබැයි අපේ ජීවිතේ මේ විඳින දුක් ගැහැට ඔක්කොම නිමා කරන්න නම් මේ ප්‍රඥාව අපට අවශ්‍යයි. ප්‍රඥාව කියන ධනය ජීවිතේ අපට අවශ්‍යයි විදර්ශනා ඥානය ලබා ගැනීම සඳහා. අපි මේ ජීවිතේ ගත කරන්න මේ ප්‍රඥාව කියන කියලා ගන්න බලමුකෝ. මේ ගත කරන ජීවිතය තුළ හොඳ නරක කියන දේවල් තෝරා බේරාගෙන ජීවිතේ සාර්ථකව අරගෙන යන්න මනුස්සයෙකුට මේ ප්‍රඥාව කියන ධනය උපකාරී වෙනවා. ප්‍රඥාවන්ත මිනිස්සු දස අකුසල් කරන්නේ නැහැ. එයා දන්නවා කොහොමද මේ බුදු දහමට අනුව තමන්ගේ ජීවිතේ යහපත්ව පවත්වගන්නේ කියලා. ඒ වගේම තැනට සුදුසු විදිහට ජීවත් වෙන්නත් ඒ අය දන්නවා. තමන්ගේ පෞල් ජීවිතයෙන් පටන් අරන් සතුටින් සමගියෙන් මේ සමාජයත් සමග හොඳ ගුණධර්ම ආරක්ෂා කරගෙන ජීවත් වීමේ කලාව මේ ප්‍රඥාවන්ත මනුස්සයාට තියෙනවා. ප්‍රඥාව කියන ධනේ අපිට ඕන වෙන්නේ ඔන්න ඔය නිසයි. මේ ගත කරන ජීවිතය තුළ අපේ ජීවිතේ සාර්ථක කර ගැනීම සඳහා. ඉතින් පින්වත් ඔබ ප්‍රඥාවන්ත මනුස්සයෙක් හැටියට කටයුතු කරන්නට හිතා ගන්නවා නම් ඔබේ ජීවිතේ මේ ධර්මයට අනුව ඉතාමත් හොඳ සාර්ථක සත්වයකට පත් කර ගන්නට පුළුවන් අනිවාර්යයෙන්ම. දැන් පින්වතුනි මේ ඔබ ඉගෙන ගත්තේ
සප්ත ආර්ය ධනය. ආර්ය කියන්නේ නම් උතුම් කියන එක. උතුම් වූ ධන හතක් තමයි ඔබ ඉගෙන ගත්තේ. දැන් බලන්නකෝ මේ ධන හත ඔබේ ජීවිතේ පවත්ව ගන්න පුළුවන් නම් කොයිතරම් වටිනවද නේද? අපේ ජීවිතේ සාර්ථක කර ගන්නත් පුළුවන්. ඒ වගේම අපේ ලෝකෝත්තර ජීවිතය සංසාරේ අපි ලබන ආත්මභාවයන් නොවේවා ජීවිතේ සාර්ථක කර ගන්න අවශ්‍ය ධර්ම කරුණේ මේ තියෙන්නේ. උතුම් වූ ධන හතක් නෙමේ. ඒ නිසා ඔබ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා හරි කමක් නැහැ. ජීවිතේ පුළුවන් තරම් පුරුදු පුහුණු කරන්න උතුම් වූ ධන හතේ අයිතිකාරයෙක් බවට පත් වෙන්න. ජීවිතේ මෙන්න මේ කරුණු ගොඩනගා ගන්නට සංවර්ධනය කරගන්නට ඔබ අදිෂ්ඨාන කරගන්න. ඒ තුලින් ඔබේ ජීවිතේ අනිවාර්යයෙන්ම බුදුදහමට අනුව සැපවත් තත්ත්වයකට පත් වෙනවාමයි. මේ ධර්ම දේශනාවේදී ඔබේ ජීවිතයට කියලා දුන්නේ මේ සප්ත ආර්ය ධනය. ඉතින් මෙතකින් මේ ධර්ම දේශනාව නිමා කරනවා. පින්වත් ඔබ හැම දෙනාටම උතුම් වූ තෙරුවන් සරණයි.